යා ජීවත් වෙන්නේ බොහොම සැප සම්පත් වලින් ආඩ්‍යව ජීවත් වෙලා යා මැරෙනවා. එයාගේ මේ එයා ජීවිතේ කවදාවත් දුක කියන එක දැක්කේ නැහැ. මරණයට පස්සේ රටේ මිනිස්සු කතුලා මෙයාගේ ප්‍රතිමාවක් හදනවා නගරේ මැද්දේ. සිටි සෙන්ටර් එකේ ඈ. පත්තරම් වලින් හදන්නේ. වටිනා දේවල් යොදලා මේ ෆිල්ම් එක හදනවා. ඇස් දෙකට රූබීස් දෙකක් හයි කරනවා. මැණික් පත්තරම් වටිනා දේවල්. ඉතින් දැන් ඔන්න මේ ෆිල්මේ මේ නගරේ ලස්සන කරන සෝභාමත් කරන හරි අපූර්ව ප්‍රතිමාව හැපි ප්‍රින්ස් ප්‍රීතිමත් කුමාරයා කියලා එක ගහුවා බෝඩ් එකට. කාලෙකදී මේ රටට එනවා කුරුළු රංජුවක්. ඒ කුරුළු ඇහිලා මේ මයික් කරන්නේ අපි කියන්නේ සංචාරක කුරුල්ලු උන්ට ඉන්න බෑ හීත කාලේ. එනකොට උන් යනවා හීත නැති රටට. අපි ලංකාවෙත් දකින්න දෙසැම්බර් කාලෙනේ අමුතුම කුරුල්ලෝ මේ වෙල්ලවල අපි දෙද්දර දැකල නැති උන්ට පාස්පෝර්ට් ඕනේ නැහැ. හිතුනා ගුරුණ ආවා අපිට තමයි පාස්පෝර්ට් අහන්නේ වීසා අහන්නේ යන්න නේ. ඉතින් මේ මේ කුරුල්ලෝ රංචුවක් ඇහිලා මේ නගරේ වැහුවා. මේ විතරකින් බේරෙන්න ආවේ මේ කුරුල් රජ එක එක කුරුල්ලෙක් මේ ඒ රටේ තියෙන ලස්සන මල් වර්ගයක් මට මල් මතක නැහැ. ඒ මලට මම හරි ආදරෙයි. නිසා මෙයා මේ ආදරයක පැටලෙනවා එක කුරුල්ලෙක්. ඉතින් මේ ඒ නිසා මේ කුරුල්ලා අර කුරුල් රංචුවෙන් තනි වෙනවා. අනිත් කට්ට යන්නේ නැව මෙයාව දාලා. මෙයා ලව් කර කර ඉන්නවා. එතකොට මේ ලව් කරන පණ බෙල ගන්නකොට කන තියෙන පිස්සු නේ. ඉතින් කුරුල්ල බලනකොට දැන් මගේ යාළුවට කියන්න ගිහිල්ලා. විතර එකක් දැන් ළඟටම ඇහිලා විතර එකේ හිටියොත් එහෙම මැරෙනවා. මමත් දැන් පණ බෙලගෙන යන්න ඕනේ කියලා. මෙයා තීන්දුවක් කරගෙන මෙයා ගිහිල්ලා වහනවා අර මේ එදා රාත්‍රියේ යන්න පෙර දවසේ රෑ වහනවා ගිහිල්ලා අර පිළිමේ පාමුල. වහලා ඉන්නකොට මෙන්න රෑ ඇඟට වැටෙන වතුර. අහසේ බැහිපර ගතියකුත් නැහැ. කොහෙන්ද මේ වතුර එන්නේ කියලා මේ කුරුල්ල බැලුවා උඩ. පරිම්මර ඇඟට වතුර වැටෙනවා. උඩට පියාඹල ගිහිල්ලා වැහුවා අර පිළිමේ. හරේ වැහුවා. වහලා බලනකොට මෙන්න පිළිමේ අඬනවා කුමාරයා අඬන්නේ. එපස් වෙලා අය අඬන්නේ කියලා අහනවා. අසන කතාව මොකද? එපස් මෙයා කියනවා මගේ යාට ජීවිත කතාව කියන කුරුල්ලට. මේ මහරෑ වෙන දෙද්දි මේ මම මේ රටේ රජුරු හිටපු මම ජීවිත කතාව දුක දැක්කේ නෑ. මම සැපවින්දා ජීවිත කාලෙම දැන් මම මැරිලා දැන් මගේ ප්‍රතිමාව මිනිස්සු දැන් මේ හදලා තියෙනවා. මට දැන් පේනවා මිනිස්සුන්ගේ දුක. ඈ හැබැයි මට උදව් කරන්න බෑ ඔයගොල්ලන්ට. මම දැන් ප්‍රතිමාවක් නේ. ඒකයි මම අඬන්නේ. ඔයාලට පුළුවන් නම් මට උදව් කරන්න කියලා ඇහුවා. එපර කුරුල්ලෝ අනේ මේ තවත් මේ කියත් මට මරුම් කන්නයි වෙන්නේ. එතුදේ යන්න මම මේ ආවේ කියලා කිව්වා. පිළිමේ මේ කුමාරයා හැපි ප්‍රින්ස් බගෑපත් උනා. අනේ කොහොමරි. පස්සේ කුරුල්ලා මේ බගෑපත් වෙලා මේ කුමාරයා කරන ඉල්ලීම දිගින් දිගටම ඒක ඉෂ්ට කරන්න එකඟ වුණා. ආ මං එනම් උදව් කරන්නම් කියලා කිව්වා. මොනවද කරන්න ඕන උදව්? ඒ පෙන්නවා ජාත අර ගනේ අර ගෙදර කීකී පෙන්නවා දැන්. ඒ දෙමාපියෝ බොහොම දුප්පත් දරකඩල ජීවත් වෙන්නේ. ළමයා උණ ගැන්ලා ඉන්නේ. ළමයාට බෙහෙත් කරන්න විදිහක් නැහැ. සල්ලි නැහැ. මේ ඇඟේ තියෙන රත්තරන් ගිහිල්ලා දාන්න කියලා මේ වගේ එක එක මිෂන්ස් කාර්යයන් පවරනවා මේ කුරුල්ලන්. ඒ කුරුල්ල ඉතින් අනේ කියන එක ගන්න. අන්තිමට මුළු ඇඟේම රත්තරන් ටික දැන් ඉවරයි. කොහොමම දීලා අන්තිමටම ඉතුරු වෙන ඇස් දෙක ගලවන්නේ කියලා කියනවා. අපෝ මට බෑ. ඒ මොකද? ඒතරෝ අඳ වෙනවා. ඒකට කමන්නේ ගලවලා දෙන්න කියලා. ඒවත් අරගෙන ගලව ගිහිල්ලා නැති බැරි අයට දැන් දීලා අන්තිමම අර කුමාරයාගේ දිවිච්ච තේජස් ගති ඔක්කොම නෑ දැන් හිඟන්නේක් වගේ කුමාර. ඔක්කොම ගැලවිට ගලවලා ගිහිල්ලා. මම දැන් කුරුල්ල කිනෝ මම දැන් යන්න හදන්නේ. අනේ ඉතින් දැන් අපි දැන් මේ පින්දුන්නා වගේ කුමාරයාත් පින්දුන්නා. කුරුල්ලට ඈ ඔයා මට කොච්චර උදව් කළාද ඈ මේ කියලා දැන් මේ ස්තුති කළ පින් අනුමෝදන් කළා. කුමාරයා කුරුල්ලට දැන් ඔයා කොහෙද යන්නේ කියලා හව කුමාරයා. ඔයා කුරුල්ල කිව්වා I'm going to Joseph death. මම යන්නේ මරණේ මෝවිතට. එජෙන් දැන් මුගේ මේ සතාගේ දැන් ජීවත් වෙන්න බැරි තත්ත්වෙටම ක්ලයිමේට් එක වෙනස් වෙලා හිම දැන් වැටෙනවා. කුරුල්ල මැරෙන්න යන්නේ. කුරුල්ල මැරෙනවා
පිළිමේ පාමුල මැරිලා වැටෙනවා. ඒ එකම මේ පිළිමේ හදවත මහාඩක් දීගෙන කඩාගෙන යනවා. පහවදා සීඑම් මොකද්ද මේ එම් මියුනිසිපල් කවුන්සිල් නේ නගර සභාවෙන් ඇවිල්ලා බලනවා පිළිමේ ගන්න දෙයක් නැහැ. මේක ගලව විසිකරහල්ලා කියලා කියනවා. ඒකින නගරාධිපති. දැන් ඒකල එතන ට්‍රේන් එකක් ගහලා මේක ගලවලා අර කඩා වැටිච්ච පිළිමේ හදවතයි මැරිච්ච පුරුල්ලගේ බොඩි එකයි කියලා දානවා. පිට් ඔෆ් ගාබේජ් කියන්නේ පුරුමලට. ඊපස් මේගොල්ලෝ රන් වෙනවා කාගේ පිළිමේද හදාගන්න. අපේ අයිස් දේශපාලන නියෝගේ නේ. ප්‍රතිමාවක් හදා. ඉතින් මේ ඒ අතරේ දේගුලවට අධිපති දේවියෝ තමන්ගේ ඒන්ජල්ස්ලාට දේවදූතෙන්ට කතා කරලා නගරේ පෙන්ලා කියනවා මේ නගරේ තියෙන ලස් වටිනාම දේවල් අරන් වරෙල්ලා කියලා මගේ දිව්‍ය උයන සරසන දිව්‍ය උයන සරසන පාකේ. ඉතින් මේ ඒන්ජල්ස්ලා ඇහිලා දේවදූතය ඇහිලා ඒ නගරේ පීර්ලා පීර්ලා අන්තර හොයන්නේ මොකද්ද? මොකක් කියලා තියෙනවා? අර මැරුණු කුරුල්ලගේ දේහයයි අඩාවටච්ච පිළිමේ හදවතයි. අරන් ගිහලා ඒ දිව්‍ය ලෝකේ දිව්‍ය උයන සරසුවක් කියලා කතාව අවසන් වෙනකල් ලස්සන දර්ශනයක් දෙන්නේ. ඒක ලියලා තියෙන ජෝර්ජ් තමන්නේ නම ගැව්වාම ඉන්ටර්නෙට් එකේ එනවා මේ පතුවරගෙනම ආ මේ